garu katanayaka thumani meka tikak paranin idiripat karapu prashnayak namuth adatath eka galapenawa den avuruddak me rate daruwan ta guruwaru 40000ක හිඟයක් තියෙනවා 39000 ගාණක් ඒකේ අර 22000 සංවර්ධන නිලධාරීන් ඉන්නවා කියලා හිතලා ගුරුවරු 18000ක විතර හිඟයක් ඇතුව දැන් අවුරුද්දක් ළමයි ගුරුවරු නැතුව දැන් ඔන්න පන්තියක් උඩට ආවා මේ අවුරුද්දේ. එතකොට මට මේ සංවර්ධන නිලධාරීන් කියන්නේ විශේෂ කණ්ඩායමක් නෙවෙයි. නමුත් මම කියන්න ඕනේ සමහර පාසල් පවත්වාගෙන යන්නේ විදුහල්පති සහ සංවර්ධන නිලධාරීන් කීප දෙනෙක්. එතකොට මේ සම්බන්ධයෙන් ඒ තීරණේ ගන්න ඕනේ. මොකද මේ වගේ පාඩුව වෙන්නේ හඬක් නගන්න බැරි, ඡන්දෙත් නැති, ස්ට්‍රයික් කරාට වැඩකුත් නැති දරුවන්ට. ඒ නිසා බලන්න මේ දරුවන්ට මේ නැති වෙච්ච කාලේ ගණන් හදලා බැලුවොත් කොච්චර ප්‍රමාණයක්ද කියලා ඒක කොහොමද අපි ආපහු අරන් දෙන්නේ කියන ප්‍රශ්නේ. අද දරුවන්ට ගුරුවරුත් නැහැ. පාසල් යන්න පොත් ලයිස්තු අරන් දෙන්න ගියාම දෙමව්පියන් ඒක දරා ගන්නවත් බෑ. දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් හිටියොත් කොයි දරුවාද පාසල් යවන්නේ කියලා තීරණය කරන්න වෙනවා. පොත් ලයිස්තුවට රුපියල් 20000ක් විතර යනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් මේ වෙලාවේ අහන්න යන්නේ විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය ඇමතිතුමා හැටියට ඔබතුමා මේ සභාවෙදිම තීරණය කරපු තීන්දුව දීපු බොහෝ දේවල් අමාත්‍යංශයට අමතක වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා හතර මං තුන ඔබතුමාට මේ වෙලාවේ මම නැවත වතාවක් මතක් කරන්න ඕනි. මේ ඊට කලින් මම කියන්නුනේ අපිට ගුරුවරු විද්‍යාපීඨවලිනුත් තව අවුරුදු 4ක් යනකම් එන්නේ නැහැ. ඔබතුමා ගිය අවුරුද්දේ තමයි අන්තිමට තමයි 2019 සහ 2020 කියන විද්‍යාපීඨ ගැසට් දෙක නිකුත් කරේත්. එතකොට මෙන්න මේක පේපර් මාකින් කරපු සාමාන්‍ය පෙළ විභාගයේ පේපර් මාකින් කරපු ගුරුවරුන්ගේ පිරිසකට ගෙවලා තියෙනවා, තව පිරිසකට ගෙවලා නැහැ. එතකොට දැන් හෙට අනිද්දා මේ දවස්වල තියෙන උසස් පෙළ විභාගය අවසානයේත් ගුරුවරු නැවත වතාවක් එන්න ඕනේ පේපර් මාකින් වලට. එතකොට මෙන්න මේ ගුරුවරුන්ගේ පේපර් මාකින් ගෙවලා නැහැ ඒ දිය යුතු දීමනා. ඒක ඔබතුමාගේ අමාත්‍යංශයට අමතක වෙච්ච එකක්. ඊළඟට ඔබතුමා මේ සභාවෙදිම කිව්ව දෙයක් තමයි අර මං අහපු ප්‍රශ්නෙකටම විදුහල්පතිවරුන්ගේ විභාගයේදී ඒ අය සම්මුඛ පරීක්ෂණයට භාජනය කරපු සියලු දෙනාගේම ලකුණ විනිවිදභාවයකින් යුතුව සිද්ධ විය යුතු නිසා මේ ප්‍රසිද්ධ කරන්න කියලා. නමුත් අද වෙනකන් ඒ අයගේ ලකුණ ප්‍රසිද්ධ කරලා නැහැ. ඒ නිසාම විදුහල්පතිවරුන් ස්ථානගත කරන කොට ගොඩක් පිරිසකට අසාධාරණයක් වෙලා තියෙනවා. විදුහල්පතිකම ලැබීමට අමතරව ස්ථාන ඒ ලැබිච්ච අයටත් අසාධාරණයකට ලක් වෙලා තියෙනවා. ඒ ලකුණු ටික මෙව කරලත් නැහැ. ඒ වගේම 2021 උසස් පෙළ කරපු ළමයින්ගේ විද්‍යාපීඨ ගැසට් එක තාම නිකුත් කරලත් නැහැ. මන්න මේ කරුණු තුන ඔබතුමාගේ අමාත්‍යංශයේ යටතේ මෙතන ඉදිරිපත් කරනවායි කියපු කාරණා තුනක් අමතක වෙලා තියෙනවා. ඒ ගැන මම ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්නේ හැටියට අහනවා. ගරු කථානායකතුමනි, අවසාන සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර සමීක්ෂණයේ වැඩි ප්‍රමාණයක් ගාස්තු ගෙවලා තිනවා. ඉතිරි ටික දැන්ට ගෙවාගෙන යනවා. ඒ නිසා ඊළඟ සති දෙක තුල ගෙවලා අවසන් කිරීමට කටයුතු කළා තියෙනවා විභාග දෙපාර්තමේන්තුව. දෙවෙනි ප්‍රශ්නය ලකුණු ප්‍රදර්ශනය කිරීම අපි පත්වීම් ලබා දුන්න විදුහල්පතිවරු 4672 සේවයට වාර්තා නොකරපු අයත් සමග සම ලකුණු තිබුණු 166ක් හිටියා. ඒ සම ලකුණු තිබුණු 166 බඳවා ගැනීම සඳහා නැවත අවසර ඉල්ලලා රාජ්‍ය සේවා කොමිසමට යවලා තිනෝ. ඒක ලැබුණාම අර ලකුණු ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. තුන 2021 උසස් පෙළ කරපු අයගේ විද්‍යාපීඨ බඳවා ගැනීම සඳහා ගැසට් නිවේදනය සූදානම් කරලා තින්නේ. මෙවර අනුගමනය කරන්නේ ඔන්ලයින් ක්‍රමය. ඒක තුලින් අර සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට තිබෙන විශාල කාලයක් ගත වීම අඩු වෙනවා. ඒ නිසා ඊළඟ සති දෙක තුලදී අපි බලාපොරොත්තු වෙනවා. මොකද දැනුයි ඒක අවසන් වෙලා තින්නේ ඔන්ලයින් ක්‍රමයට මේ අයිතුම්පත් කැඳවීම. ඒක අවසන් වෙච්ච ගමන් ගැසට් නිවේදනය නිකුත් කරනවා. එතනින් අපි කරන්නේ අර ගොඩාක් ප්‍රමාදයක් ඇති විය හැකි සම්මුඛ පරීක්ෂණ පැවැත්වන කාල සීමාව අඩු කරගන්නවා. ඊළඟට විද්‍යාපීඨවල දැනට පුහුණුව ලබා දෙන පාසල් වලට යවලා පුහුණුව ලබා දෙන පිරිස ලබන අවුරුද්දේ ඔක්තෝබර් මාසෙට පත්වීම් ටික දෙන්න පුළුවන්. මේ 2024. හරි, බොහොම ස්තුතියි. අතුරු ප්‍රශ්නේ දැන් ඔබතුමා අර මේ පේපර් මාකින් අය ගැන කියපු උත්තරේ ඇහුන්නේ.
kota sekarang kebala tino, itu tiket kebawa gini ya, no, koma tilang sate dekat tulang kebala apa sangkarai. Oh, makanya AI itu guru guru kianne. AI, nawa itu paper marking kalau innat tuh. Innat tuh nih. AI strike hak kita magiot manghitano AI mendokarai kila guru guru. AI daru pida wata patteno AI wibahaga kali AI masidda wenawa. Itu kota etra. Nanti nih kali. Abah, uita kali ing prasne itu wada gya, metuma meka loko prasne ya. Daru sambandin prasne ya. Iya kita kali. Oh, ametuma ini sa mama obatuma itu kianne dengan guru guru ngiara tunen dekhe wetupa innat tino ekat nolabi. Mevidi hatu guru arunwa pida wata patkarne ka nawat tan na kine ka yojana karmin deveni athuru prashne jayanta samaravira mantri tumata man laba denu u kathanayaka tumani garu amathya tumani sri lanka bauddha pali vishwavidyalayat anuradhapura bhikshu vishwavidyalayat me vishwavidyala deka 52 kin ananyata deka kin arambha unu pavatme tiyena me deka ekabaddha kirime thiranayak Andu aragin itu inwa kila apit dana gan itu inwa, adhihi palaweni sahaccha av, sawasa ekatra janadipati lekam karya aledi janadipati lekam tumage pradhanatpin pavatwanna tirane kala inwa, isandaha mahopadya swaminwahan sela ta kendavala inwa acharvurun ta kendavala inwa, ma dana gan khamati obutumageng, dekabe dawuka janadipati tuma sandahan kala mahavihare asrito nau bhikshu vishwavidyalayak aramb karanwa kila, evagema මේ විශ්වවිද්‍යාල දෙකට ශිෂ්‍යයන් බඳවා ගැනීමේදීත් අතිශය සීමාකමක් තියෙනවා. වසරකට බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයට බඳව ගන්න 200ක් විතර ශිෂ්‍ය ප්‍රජාවක් ගිහි පැවිදි දෙකෙන්ම ඒ වගේම අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයට බඳව ගන්න භික්ෂුන් වහන්සේලා 100ක් පමණ. ඒතකොට ඊටාම සීමාකමක් සහිතව තමයි බඳව ගන්න. ඒ වගේම තමයි මේ විශ්වවිද්‍යාල දෙකේම විෂයන් යාවත් කාලීන වෙලකුත් නැහැ විෂය නිර්දේශයන් උපාධි පාඨමාලා යාවත් කාලීන වෙලත් නැහැ. ඒවා වෙනස් වෙන්නත් ඕනේ. එසේ තිබියදී අපි දන්නවා දැන් මියන්මාරයේ වගේ රටක භික්ෂු විශ්වවිද්‍යාල භික්ෂු වික්ෂ විශ්වවිද්‍යාලම 23ක් විතරක් තියෙනවා. අපේ තියෙන්නේ දෙකයි. දැන් මේ දෙකත් එකක් කරන්න යන්නේ කුමන පදනමක් මතද? මේ දෙකටම මේ විශ්වවිද්‍යාල දෙකේම මහාචාර්යවරු, මහෝපාද්‍ය ආමුදුරුවන් වහන්සේලා ඒ වගේම කුලපති, උපකුලපති සියල්ලම විරුද්ධයි. එසේ තිබියදී මේ දෙක ඒකාබද්ධ කරලා එකක් බවට පත් කරන්න යන්නේ කුමන හේතුවක් මතද කියලා මම දැනගන්න කැමතියි ඔබතුමාට. ගරු කතානායකතුමනි අනුරාධපුරයේ තියෙන භික්ෂු විශ්වවිද්‍යාල ඉතිහාසය තමයි මුලින්ම තිබුණේ බුද්ධ ශාวก ධර්ම පීඨය හැටියට. මේකේ උසල ප්‍රශ්නයක් ආව සංස්කෘතික ත්‍රිකෝණයේ කැණීම්වලදී එතන පවත්වාගෙන යාමේ අපහසුතාවය. මම මීට පෙර අවස්ථාවක අධ්‍යාපන ඇමතියන්ට ඉන්නකොට තමයි අද ඔය ඉසුරුමුණි ඉස්සරහා තිබෙන අක්කර 16ක පමණ ඉඩම් භූමි ප්‍රමාණය ලබාගෙන එතන බෞද්ධ විශ්වවිද්‍යාලය ආරම්භ කළේ. දැන් කිසි ගැටලුවක් නැතුව ඒ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යනවා. ඊළඟට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පටන් ගත්තේ අපේ වල්පොල රාහුල ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුව විදේශ ධර්ම දූත ව්‍යාපාරය සඳහා භික්ෂුන් වහන්සේලා පුහුණු කිරීම. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හෝමගම පිටුවා තියෙන එකෙත් ඒ ඉඩම ලබා දෙනකොට මම ප්‍රධාන ඇමති හැට ඉන්න වෙලාවේ තමයි ওই ඉඩමත් මම එදා රිචඩ් පන් ඇමතිතුමාට ওই ඉඩම ලබා දෙන්න එකඟ වෙලා ලබා දුන්නේ. ඒ අනුව එතන තිබිච්ච කෘෂිකර්ම ඉඩමේ විශාල ප්‍රමාණයක් දීලා තමයි ඔතන තිබුණා ගුරුලුගෝමි කියලා විද්‍යාලයක්. ඒ විද්‍යාලයත් එතනින් ඉවත් කළා තමයි ওই තියෙන භූමි ප්‍රමාණය දීලා ওই විශ්වවිද්‍යාලය පටන් ගත්තේ. ඉතින් මම දන්න තරමින් නම් මගේ කිසිම අදහසක් නැහැ ওই දෙක එකතු කරන්න. හැබැයි ඔබතුමා කියන ඒ කාරණය මම දන්නවා. ඒ පිළිබඳව අපි ලේකම් තුමිය ඇතුළු පිරිසක් හැඳවලා තිනවා සාකච්ඡාවට. හැබැයි මගේ අදහස වෙන්නේ මේකේ හොඳම දේ තමයි මහා විහාරය ආශ්‍රිතව පර්යේෂණ කොටස. දැන්ට අනුරාධපුරයේ තිබෙන බෞද්ධ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියට ආරම්භ කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. මම හිතන්නේ මේ යෝජනාව මම ලබා දීලා තිනවා ඒක අද සාකච්ඡාට වාදනය කරයි. හරි. බොහොම ස්තුතියි. දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නය අහන්න කියන්න. මායදුන්නේ චින්තක